දකින්න ඔබ සමග අද අප සෝබාධාරා සීතලකත් නිය නොවන යථාර්ථය දකින්න උපේක්ෂා සිත් ඇති සත්‍ය විද්‍යාව දකින්න ඔබ සමග අද අප සෝබාධාරා සීතල කඳු මඟක ඇවිද යනවා අගී හෝටල් තැන්න තුල දීම පමණක් හමුවන කුරුහුණ ශාක මණ්ඩපයකටයි කුසුම් සහිත අලුවන් දූවිල්ල සමග පොරබදා ඌනුන්ගිය මන් නිලයක පා තබා ගිය විට මේ රූපාව යට වැසී ඇති රමණීය නිසල ජල පිරි හුදෙකලා විලක් හමුවනවා नील चले हरित सेवनली समग मुसुव दनवन चमत्कारिय इताई हलाई कुरु उनका सतु महामुलव हा बेदु हरस कड़क सेयाव विद्यावे तीवन कोने अप इदिरी पस एली दाक्व नमा तरने पारिसर पाद्धति नेम हरी पनी पिटेनिंग आई दंगावट उन तकाव भी बाप पे वे करिता करूडे प्रधानतम शाखे मगिन तमाई वर्षापुरा जल टैंक मुल उगे जल टैंक जल टैंक तो एक मे वर्षा जल एक्त जल पोषक गंगा वाले वाले महावीर कैप्टन उदाहरण अस्तरी मेक लोके लंका आवेणिक सह मे इतर शाखे बलागन मेकना विशेष मेक आवेणिकाखिले गंगा अतना जल पोषक इतर शाख दिन अभी कुलपाट पच्ची विशेष मेकता आरक्षा मेक रखी मेकता अभी संरक्षण होटल साहनी जल पोषक प्रधान महापुलवरण යන්ත්‍රයකට පවා සිදු කළ නොහැකි එය ඒ තරමටම සංකීර්ණයි මින් පහළ ජනාවාසවල වෙසෙන ඔබ අප කළ යුතුම වන්නේ මේ ජල ගබඩාව ආරක්ෂා කර ගැනීමට දායක වීමයි ඒ සඳහා පහතින් ඇති පරිසර පද්ධති විනාශ නොකර ආරක්ෂා කිරීම ඉතාම වැදගත් එතනින් මදක් නැත්තෝ විට महामग हर हा कुडा गो वक यकिन गलन दीर्घ मूल हबोनम नमक गम इतन दी कौर नदगित इन्वन मिहे हा एय सतु नाम गैन्वी में कीर्तिय इता सस्लिस पहल दी हबोनम में दिय धार लाग में पाल मूड हिटगे न उन तरंग गोलो फोटो गाले ती सेल्फी गाले है भाई उंगल देने काम नहीं रहा मैं यकीन गला के ध्यान नहीं
මොකද ඒ අයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම හරි පුතාලට මේ කවුරු හරි එක්කෙනෙක් මට කතා කරන්නකෝ අපි ගෙස් අපි අන්තිමට මොකද ගෙස් සතියේ බදාද පොය දවසක් නිසා අප ක්ලාස් එක පැවැත්වුවේ නැහැ අපි අවසානට මොනවද පුතේ සාකච්ඡා කරලා තියෙන්නේ पुते काउंटर एक किन्हीं माइक के ऑन करना सर ओ सर आधा प्रविष्टा एकाकार तोरणे किन चालने वाले वस्तुओं का प्रवेग खाला प्रस्ताव रखे ना कत्या करने दिए नहीं मात्र काम कोटा काय किया न पुते एकाकार तोरणे इन चालने वाले वस्तुओं का प्रवेग खाला प्रस्ताव रहे हाँ हाँ හරි පුතේ මේ මම පොඩ්ඩක් ගිය සතියේ ඉඳ කලින් සතිය අපි අන්තිමට කරපු ටික පොඩ්ඩක් මතක් කරන්න සමගරේ කියන චරිතය අවස්ථාවේ මේ අවසාන කුරස් අවසාන හරිය අපි ඉන්නේ තව බොහොම පොඩ්ඩක් තමයි අපිට කතා කරන්න තියෙන්නේ සරලේ කියන චරිතය කියන අවස්ථාවේ ඔයාලට මම PDF එකක් දාලා තිබුණා ඒක ගත්තද පුතේ PDF එකක් දාලා තිබුණා ටියුට් එකක් එක්ක ගත්තද පුතේ මේ කොහොම පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න පුළුවන් අය වීඩියෝ ඔන් කරගන්න මම පාඩමකට අදාළව PDF එකක් දාලා දෙන්න අපි මොකද මේ පාඩම් ටික ඔක්කොම නෝට් එක ලියලා කරන්න කියොත් අපිට ආලේ මදි විස්සන් අත්‍යවශ්‍ය පාඩම් වල ටිකක් සංකීර්ණ අමාරු පාඩම් වල මම PDF අදාළ ගෲප් එකකට ලබා දීමක් කරනවා එතකොට මම හිතේ ඔයාලා එක ගන්න ඇති කියලා එහෙම වුණොත් प्रिंट अभी दमे खारे शक्तिया जावे खारे शक्तिया जावे के न पढ़ने वाले डाले ट्यूट का तमाद दमी हाँ अभी सरदरे के चलिते के न पढ़ने में तमाब उते कतार कर भी ही के चलिते आश्चर्य मत भी के अभी मूल का संकल्प है आप मैंने मैं वांगी दूरन विस्तापन है इरन वेग है ප්‍රවේගය පුතේ ත්වරණය මන්දනය මෙන්න මේ වගේ ප්‍රධාන විදියට තියෙන මාතෘකා පුතේ අපි හයක් ගැන සම්පූර්ණයෙන් කතා කළා මේවා අපි හඳුනාගත්තා මම ඊටම කෙටියෙන් කියන්නම් දුර කියන්නේ චලනීය වන වස්තුවක් ගෙවාගෙන යන ගමන් මාර්ගයේ දිග චලනීය වන වස්තුවක් ගෙවාගෙන යන ගමන් මාර්ගයේ දිග ප්‍රමාණයට අපි කියන්නේ දුර කියලා ඉනන් අපි විස්ථාපනය කියලා ගත්තාම ලක්ෂ දෙක අතර තියෙන කෙටිම දුර නැත්නම් සරදරේ කිය ඇත්තීම තමයි පුතේ විස්ථාපනය කියලා කියන්නේ වේගය කියන්නේ කිසියම් දුරක් ගෙවාගෙන ගියාට පස්සේ ඒ සඳහා ගත වෙන කාලය පදනම් කරගෙන අපි වේගය ගණනය කිරීමක් කරනවා පළවෙනි සමීකරණය ගොඩනගන්නේ වේගය මගින් පළවෙනි සමීකරණය ගොඩනගන වේගය සමානයි ගමන් කළ දුර බෙදෙනා කාලේ එහෙනම් ඒකක කාලයක් තුළ ගෙවාගෙන ගියපු දුර ප්‍රමාණය තමයි වේගය කියලා අපි කිව්වේ. මේවා අපි ඉගෙනගත්තු දේවල්. ඊළඟට ප්‍රවේගය කියලා ගත්තොත් තව සමීකරණයක් අපි කරනවා ප්‍රවේගය සමානයි
ප්‍රමේයය කොටරගෙන් තොරණයත් එක්ක මේ විස්ථාපනයත් එක්ක විස්ථාපනය බෙදීම කාලය එනම් යම් නිශ්චිත කාලයක් තුළ සිදුවලා තියෙන විස්ථාපනය ගණනය කළොත් අපිට ලැබෙන ප්‍රවේගයක් උදේ ඊළඟට මේ ප්‍රවේගය කියුවහම වේගයයි ප්‍රවේගයයි දෙකම එකයි දැන් අර වේගය කියපු ගමන් දන්නවා වාහනයක් වේගෙන් ගියාද නැත්නම් වාහනයක් කෙමින් ගියාද චලනීය වස්තුවක වේගය සම්බන්ධයෙන් ඔයාලා හොඳට දන්නවා අපි වේගෙන් ගියාද කියලා තීරණය කරන්නේ අඩු කාලයක් නම් ගත වෙන්නේ වස්තුවක චලනයේ සඳහා අඩු කාලයක් නම් ගත වෙන්නේ අපි කියන වස්තුව වේගවත් වස්තුවක චලනයේදී වැඩි කාලයක් සිද්ධ වෙනවා නම් අපි කියනවා ඒක ප්‍රමාදයි කියලා එතකොට මේ වේගයයි ප්‍රවේගයයි දෙකම එකයි හැබැයි මේ වගේ වක්‍ර මාර්ගයක අපි මෙච්චර දුරක් තියෙනවා ඒ සඳහා තත්පර 10ක් ගත වෙනවා එහෙනම් අපි මෙතෙන්දී ගණනය කරන්නේ වේගය හැබැයි සරල රේඛීය මාර්ගයක සරල රේඛීය මාර්ගයක් වුණාම නිශ්චිත දිශාවක් තියෙන්න ඕනි සරල රේඛීය මාර්ගයක අපි පුතේ ගණනය කිරීමක් කරන්නේ ප්‍රවේගය වේගියත් එකයි ප්‍රවේගියත් එකයි වෙනස තමයි මෙයාට දිශාවක් නිශ්චිත දිශාවක් නැහැ විශාලත්වයක් තිබුණාට හැබැයි මෙයාට අනිවාර්යයෙන්ම නිශ්චිත වූ දිශාවක් තිබිය යුතුයි නිශ්චිත වූ දිශාවක් තිබිය යුතුයි ඊළඟට හඳුනා ගන්න ඕනි ත්වරණයයි මන්දණයයි මම මේ චුට්ටක් මතක් කරන්නේ මුල් ටික අපි දැන් දවස් 14කට පස්සේ තමයි හම්බ වුනේ සාමාන්‍යයෙන් හැම මාසෙකම පොයේ දවසක පන්ති කරන්නේ නැති නිසා ගොඩක් අය විවිධ වතාවත්ටි සම්බන්ධ වෙන නිසා අපි පොයේ දවසට පන්ති කරන්නේ නැහැ ඒ නිසා තමයි අපිට සතියක් කරගන්න බැරි වුනේ දැන් එතකොට මේ ත්වරණය ගත්තාම පුතේ අපි මෙහෙම දෙයක් කියනවා මෙන්න මාර්ගයක් තියෙනවා මේ මාර්ගයක මෝටර රථයක් චලනීය වෙනවා මෝටර රථයක් ගමන් කරනවා මේ වෙලාවේදී මතක තියාගන්න මේ මෝටර රථය මේ මාර්ගයේ දිගේ ඉස්සරහට ගමන් කරනවා මාර්ගයේ දිගේ ඉස්සරහට ගමන් කරනවා පුතේ මාර්ගයේ බාධක මොකුත් නැත්තම් රියදුරු ක්‍රමක්‍රමයෙන් 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 මෙයාගේ වේගය වැඩි කර ගන්නවා මොඩරේ ගමන් කරන වේගය වැඩි වෙනවා හැබැයි මේ පාර මොන පාරක්ද සරල රේඛීය මාර්ගයක් මේක සරල රේඛීය මාර්ගයක් සරල රේඛීය මාර්ගයක අපි වේගය කියන්නේ සරල රේඛීය මාර්ගය කියන්නේ ප්‍රවේගය කියලා එහෙනම් මෙයා මොහොතින් මොහොත මොහොතින් මොහොත මේ පාරේ බාධක මොකුත් නැත්නම් මේ මාර්ගයේ පුතේ බාධක මොකුත් නැත්නම් ක්‍රමක්‍රමයෙන් මේ මෝටර රථයේ ප්‍රවේගය වැඩි කර ගන්නවා ප්‍රවේගය වැඩි කර ගන්න. දැන් එතකොට මේ ප්‍රවේගය වැඩි වීම අපි හිතමු මෙන්න මෙයාට ඉදිරියට වේගමානෙ පෙන්නනවා පැයට කිලෝමීටර 80ක්. පැයට කිලෝමීටර 80ක් පෙන්නනවා මෙයා. වේගමානෙ පැයට කිලෝමීටර 80ක් පෙන්නනවා. පුතේ මේ පැයට කිලෝමීටර 80ක් වෙනවා මෙතන ඉඳන් මේ නිශ්චලතාවයෙන් ආරම්භ කරගත්තේ. මෙයා ක්‍රමක්‍රමයෙන් මෙයාගේ ප්‍රවේගය වැඩි කරගත්තා. මේ වැඩිවීම නම් මෙහෙම රේඛාවකින් පෙන්නනවා. උඩට ගියා නෙවෙයි ප්‍රවේගය වැඩිවීම සිදු වුණා කියන මම මේ කඩේටක් යනවා. මෙතන තමයි දැන් මෝටර රථයේ තියෙන්නේ. දැන් වාහනේ ඉදිරියට පේනවා මාර්ගයේ පුතේ ඉදිරියේ මොකක් හරි බාධකයක්. මොකක් හරි බාධකයක් කියලා දක්නවා මිනිස්සෙක් ඉන්නවා පාර මාරුවෙන්. දැන් බාධකයක් දැකපු ගමන් මෙයාට මේ ආපු වේගේ තවදුරටත් වැඩි කරගන්න බෑ මෙයාට සිද්ධ වෙනවා මෙයාගේ වාහනේ ප්‍රවේගය කොහොම හරි අඩු කරගන්න. මොකද අඩු කරගෙන මෙයාට කලින් නවත්ත ගන්න ඕනේ. එහෙනම් මෙයා තිරිංග යොදනවා මෙතින්. තිරිංග ක්‍රියාත්මක කරනවා. පුතේ තිරිංග ක්‍රියාත්මක කරනකොට මෙහෙම ගිහිල්ලා. මෙහෙම ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් මෙතේ ඉඳන් මේ හරියට ඉනකොට පොදු වෙන්නේ. අන්න කාර්ක දැන් අතර. කාර්ක නතර. මෙන්න මෙතින් තේන කල් වාහනේ වේගය අපි කියන්නේ මේ වේගය වැඩි වුණා. සරල රේඛීය මාර්ගයකින් ඒ හින්ද කියනවා ප්‍රවේගය වැඩි වුණා. ප්‍රවේගය වැඩි වීම ත්වරණය. ප්‍රවේගය වැඩි වීම ත්වරණය. ප්‍රවේගය අඩු වීම මන්දණය කියලා කියනවා. මේ ටික තමයි මෙතන නම් මෙතන ප්‍රවේගය අඩු වීම මන්දණය කියලා කියනවා. ඔන්න සංකල්ප 5යි.
සංකල්ප 6 පදනම් කරගෙන අපි ප්‍රස්තාර කීපයක් එන්නා ප්‍රස්තාර ඉතාම වැදගත් මේ පාඩමේදී මම ඔක්කොම ප්‍රස්තාර ටික දැන් අද දවසේ කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ අපි ඒකාකාර තොරණය ඒකාකාර තොරණය තොරණයෙන් චලන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්තාරය තමයි අඳින්නේ මාතෘකාව ලියුවා පුතේ හැමෝම ලියලා ඇති මාතෘකාව ඒකාකාර තොරණයෙන් චලන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්තාරය හරි දැන් අපි ඔකට වගුවක් යනකම් වගුවක් යනකම් පුතේ तत्पर बिंदु एक देख तुन हाथर ප්‍රවේගය තියෙනවා නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන්නේ ප්‍රවේගයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා 10 20 30 40 ප්‍රවේගයේ ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා ඇඳගන්න වගුව පුතේ प्रस्तार ප්‍රස්තාරයක් අනිත් මං කියා දුන්නා මූලික කාරණා ටික ඔක්කොම මේ තියෙන්නේ y අක්ෂය මේ තියෙන්නේ x අක්ෂය x අක්ෂයේ තමයි පුතේ කාලය නිරූපණය කරන්නේ මේක බොහොමලා තත්පර වලින් තමයි නිරූපණය කරන්නේ කාලය මෙතන y අක්ෂයේ ප්‍රවේගය තමයි පුතේ ලකුණු කරන්නේ ප්‍රවේගය නැත්නම් අපි ප්‍රවේගයේ velocity කියලා කියන්නේ v අකුර දැම්ම ප්‍රශ්නයක් නෑ මනිනේ ඒකකේ mission එක මනින්නේ මිස්ම එකෙන් මම ඔයාලට කියා දීලා තියෙනවා මේ කාලය සහ ප්‍රවේගී බිඳුවේ බිඳුව කියන ඛණ්ඩාංගය තමයි මේ තියෙන්නේ ඔය බිඳුව කියන අවස්ථාව තමයි මේ තියෙන්නේ මේක සමාන කොටස් වලට අඩු කරලා තියලා බෙදා ගන්න ඕනි කාලක්ෂය සමාන කොටස් වලට 1 2 3 4 5 කියලා මෙතන ප්‍රවේගය කාලක්ෂය बलंदीन පුතේ අද පොඩ්ඩක් මේ කාලගුණයේ අනාපත්‍ය මෙහෙතේ ළමයි ගොඩක් අය මැසේජ් දාල දුන්නා ක්ලාස් එක සම්බන්ධ වෙන්න වෙන්නේ නැහැ කියලා ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට. ඉතින් ඒ නිසා අද පොඩ්ඩක් සැලකිය යුතු පිරිසකගේ අඩුවීමක් අපිට පේනවා. ඔයාලා මැසේජ් එකක් දානවා නම් කෝ-හොස්ට් එකට දාන්න.
හරි අපි බලමු ප්‍රස්තාරය දැන් මේ වෙනකොට ඔයාලා ඇඳලා ඇති සම්පූර්ණයෙන්ම පොතේ බලන්න බිංදුවේ බිංදුව කණ්ඩාංකේ තිබ්බා ඊට පස්සේ 1 දී 10යි කාලය දක්වා 1 දී 10යි ඊළඟ කාලය දක්වා 2 දී 20යි කාලය දක්වා 3 දී 30යි කාලය දක්වා 4 දී 40යි මෙන්න පොතේ ප්‍රස්තාරයේ මෙන්න රේඛාව ඔය වගේ රේඛාවක් ඔයාලට ලැබෙන්න ඕනි මේ ප්‍රස්තාරයේ උඩ ලියන්න ඒකාකාර ත්වරණේ කියලා ඒකාකාර ත්වරණේ ඒකාකාර ත්වරණේ ඒකාකාර තරණ ඔන්න පුතේ හොඳට මතක තියාගන්න ඒකාකාර තරණය තමයි මේ පස්තරික ප්‍රවේග කාල පස්තරයේ නිරූපණය වෙන්නේ මේ කිටි ගන්න පස්තරිකර වගේ අහ උනත් අහන්න පුළුවන් ප්‍රවේගයේ මෙතන දීලා මෙතන කාලයේ දීලා මෙන්න මේ රේඛාවත් තිබුණොත් ඒකාකාර තරණය හරි දැන් පුතේ අපිට කියනවා මෙහෙම කාලයේ තත්පර 4ක් යනකොට ප්‍රවේගය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා තත්පර 4ක කාල සීමාවක් තුළදී ප්‍රවේගය 40 ms/sec ප්‍රවේගයක් තියෙනවා ප්‍රවේගයක් කියන්නේ වේගයක් නමුත් සරල රේඛීය මාර්ගයක නිසා මේක අපි ප්‍රවේගයක් කියලා කියනවා හැබැයි මේක යන වේගය ගැන කිව්වට අපි දන්නේ නැහැ මේ කාලයේ තත්පර 4ක් යනකොට මෙයා කොච්චර දුරක් ගිහිල්ලාද කියලා එහෙනම් සරල රේඛීය මාර්ගයක ගෙවාගෙන යන දුර අපි කියන්නේ විස්ථාපනය කියලා. එහෙනම් අපිට පුළුවන් පුතේ මෙන්න මේ චලිතයට අදාළ විස්ථාපනය ගණනය කරන්න. මේ චලිතයට අදාළ විස්ථාපනය ක්‍රම දෙකකට ගණනය කරන්න පුළුවන්. අපි අවස්ථාවට යමු. දාන්න පොඩි අනුමාත්‍රිකාවක්. ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන වස්තුවක පොඩක් දිගයි මාත්‍රිකාව. ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අණුව විස්ථාපනය ගණනය කිරීම ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අණුව විස්ථාපනය ගණනය කිරීම විස්ථාපනය ගණනය කිරීම දැන් ඔය අනික් දරුව මාත් එක තරහ වෙලාද මේ දවස් සති දෙකක් ගියක මම මේ වීඩියෝ ඔෆ් කරගෙන ඉන්නේ හ්ම් එළමයි කමක් නැහැ තරහ වුණා හරි පුතේ මේ අපි විස්ථාපනය ගණනය කරන ප්‍රධාන විදිහ ක්‍රම දෙකක් ලියන්න අංක 1 දාලා එක ක්‍රමය ප්‍රස්ථාරය ඇසුරින් කියලා දාන්න ප්‍රස්ථාරය ඇසුරින් අංක 1 ක්‍රමය ප්‍රස්ථාරය ඇසුරින් ප්‍රස්ථාරය ඇසුරින් හරි
ලියන්න පුතේ යටතේ විස්ථාපනය සමානයි විස්ථාපනය සමානයි ප්‍රස්තාරයෙන් ආවරණය වෙනකොට සිය වර්ගඵලය ප්‍රස්තාරයෙන් ආවරණය වෙනකොට සිය වර්ගඵලය කියලා දාන්න පුතේ ප්‍රස්තාරයෙන් ආවරණය වෙනකොට සිය වර්ගඵලය 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 දැන් ඔයාලට පේනවා හොඳට බලන්න මේ පැත්තේ ප්‍රස්තාරයෙන් ආවරණය වෙන්නේ මෙන්න බලන්න ප්‍රස්තාරයෙන් ආවරණය වෙන්නේ ත්‍රිකෝණයක් ප්‍රස්තාරයෙන් ආවරණය වෙන්නේ ත්‍රිකෝණයක් එහෙනම් ඔයාලට උඩ ප්‍රස්තාරයේ මේ අදාළ ත්‍රිකෝණය අඳුර කරලා පෙන්වන්න ප්‍රස්තාරයෙන් පුතේ ආවරණය වෙන කොටස අඳුර කරලා පෙන්වන්න ප්‍රස්තාරයේ ආවරණය වෙන කොටස අඳුර කරලා පෙන්වන්න දැන් පොතේ අපි බලමු උත්තරේට යන මෙතන ලියන විස්ථාපනය සමානයි ප්‍රස්තාරයේ ආවරණය වෙන කොටසේ වර්ගඵලය ආයි සමාන ලකුණක් දාන්න ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය පොතේ ත්‍රිකෝණයක අපි සමාන ලකුණ දෙක කෙලින්ම ලියන ගන්න ලස්සනට ත්‍රිකෝණයේ වර්ගඵලය සඳහා සමීකරණයක් තියෙනවා භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ කුස කියන සමීකරණ ගන්න භාගයයි pH එහෙනම් මෙන්න භාගය B කියන්නේ ආධාරක පාදය 4යි H කියන්නේ ලම්බක උස මේකේ ලම්බක උස 40යි අපිට මීටර වලින් උත්තරයක් එන්න ඕනි 80යි මීටර 80ක පුතේ මනක තියාගෙන මීටර 80ක විස්ථාපනයක් සිදු වෙලා තියෙනවා හරි පුතේ හොඳට බලාගන්න ඊළඟට මෙතන මේ කාණේදී මම ඇත්තටම මේ 4 කියලා කියන්නේ කාලේනේ මේ තියෙන්නේ මේ 40 කියන්නේ ප්‍රවේගය කෙනෙකු මේක සුළු කරනකොට මේ 4 නැතුව මේ දෙක දෙකයි මෙහෙම සුළු කරන්න පුළුවන් කොහොම කළත් ප්‍රශ්නයක් නෑ අපිට පේනවා මෙහෙම කරද්දී මේ 40 කියන්නේ ප්‍රවේගය මේ 40 කියන්නේ ප්‍රවේගය ප්‍රවේගය දෙකට බෙදලා තියෙන්නේ समीकरण समीकरण नाम विस्थापनीय समानाई मध्यक प्रवेगय
වැඩි කිරීම කාලය පුතේ මධ්‍යක ප්‍රවේගය වැඩි කිරීම කාලය මෙන්න බලන්න පොඩ්ඩක් බලාගෙන ඉඳ හදමු උත්තරේ ඉද කියලා ප්‍රවේගය පුතේ 40යි 42 න් බෙදුවාම අපට ලැබෙනවා මධ්‍යක ප්‍රවේගය වැඩි කරනවා කාලයෙන් කාලය 54යි එහෙනම් 20යි 24න් වැඩි කරාම 80යි එහෙනම් අර උත්තරේම අපිට ලැබෙනවා ස්ථාපනය 80යි කියලා ඔන්න ඔය විදිහට විභාගයට ගන්න කිරීම එනවා අවස්ථා දෙකෙන් එකක් ලබන සතිය වෙනකොට නම් ඉස්කෝලේ යන්න පුළුවන් නේද හැමෝටම? ඈ පුතේ කොහොම කැමැත්තෙන් hina වෙලා පොඩ්ඩක් මූණු වෙනස් වෙලා තියෙනවා කට්ටිය දැන් අවුරුදු දෙකකින් විතර ඉස්කෝලේ යන්නේ නේද? අපි 8 වසරේ 9 වසරේ ගියාට පස්සේ තමයි දැන් ඉස්කෝලේ යන්නේ නේද? අපේ යාළුවෝ එහෙම ගොඩක් මහත් වෙලා ඇති නේද? ආ යාළුවෝ නේ අපි නම් මහත් වෙලා නේද? හ්ම් අපි නම් හොඳ කෑම වට්ටෝරු අඩු නැතුව ගත්ත ගෙදර ඉන්නවා ස්ටි නේද? ආ එහෙම නේද ළමයි? ආ යාළුවා බලාගෙන ඉන්න. ඔයාගේ යාළුවා බලාගෙන ඉන්නේ මගේ යාළුවා නම් හොඳට මහත් වෙලා ඇති කාලා බීලා නේද? දකින්න බොහොම කැමැත්තෙන් ඇත්තේ. ඉතින් අැත්තරම අපි සතුට වෙනවා පුතේ මේ පාසල ආරම්භ කිරීම සම්බන්ධයෙන් මොකද ළමයි කෙදෙට්ට වෙලා ඉඳලා මේ පාසලේදී ලබා ගන්න අත්දැකීම ඒ පාසලේදී ලබා ගන්න ඉක්මීම අැත්තරම කෙදෙට්ටි ගන්න බැරි දෙයක්. ඉතින් අැත්තරම ඔයාලා ලොකු පසුබෑමකට තමයි ලක්ුණේ ওই කාලවකවානුයි. ඉතින් ගොඩක් දරුවන්ගේ අධ්‍යාපනයේ පස්සෙන් ගොඩක් පහලට වැටුණා. ඉතින් ඒවට විසඳුමක් වශයෙන් තමයි අපි අයිලවින් කොලේජ් ආයතනය ආරම්භ කරලා ඊටාම කෙටි කාලයකට පොඩක් වේගවත් ඉගැන්වීම් ක්‍රමයක් අනුගමනය කරමින් ඉස්සරහ මේ වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම ඉස්කෝලේ ආරම්භ කළත් ඔයාලට එකපාරට මේගොල්ලන්ට සිලබස් එකක් ආවරණය කරගැනීමට අපහසුයි. නමුත් 10 දේවල් ටික නැතුව 11ට ගියාට වැඩක් නැහැ. දැන් ඔයාලා ඉස්කෝලේ ගිය ගමන් මාසෙකමාරක් දෙකක් ඉන්නකොට 11 ශ්‍රේණි. නමුත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරන්නේ 10 විෂය නිර්දේශයෙන්. ඉතින් අමාරු දේවල් ටික අපි ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඉස්කෝලේ ආරම්භ කිරීම ගැන සතුටු වෙනවා පුතේ. අපි මොකද ආයේ වගේ විවසනයක් ලංකාවේ වෙන්නේ නැතුව ඔයාලට දිගටම මොකද හරියටම බැලුවොත් ඇත්තටම අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත සාමාන්‍ය පෙළ විභාගෙට මොනද දෙන්නේ වෙනවා. ඉතින් ඒ සඳහා හොඳ සූදානමක් තියෙනවා, ශක්තියක් තියෙනවනේ විභාගෙට යන්න. ඒ නිසා දැන් ඔයාලා කාලයක් නිදාගෙන හිටියන්නේ හොඳට නේද? කාලා බීලා හිටියා. ඉතින් ඒ වගේ සැප සම්පත් වලින් චුට්ටක් දුරස් වෙලා වෙනස් මාවතකට යොමු වෙන්න හොඳම කාලේ එළඹිලා තියෙනවා නේද? අම්මා තාත්තා කොහොම වුණත් බලාපොරොත්තු වෙන්නේ ඔයා ඉගෙන ගන්න. ඒගොල්ලෝ අවුරුදු ගානක ලොකු කැපකිරීමක් කරලා තමයි ඔයාලා උස්පත් කළේ. ඊළඟට පුතේ එක වසරේ ඉඳන් ඔයාලා ඉස්කෝලේ අරගෙන ගියේ මේ 11 වසරේ මේ තව අවුරුද්දකින් ඔයාලා මොන දේ ඉන්න සූදානම් වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා. ඉතින් ඒක ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා සියලු දෙනා වැඩ කටයුතු කරයි කියලා විශ්වාසයෙන් තමයි අපි මේ ඉන්නේ. හරි. පුතේ මේ අදාළ ප්‍රස්ථානෙට යටින් දැන් ඔය ගන්නේ කිරීමේට යටින් දාන්න වැදගත් කියලා කාරණයක් පාඩ පැණි කිලිමු. पाठ पैन के लिए मम्मी की रखा एकाकार त्वरणेन चलने वाला वस्तु 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 विस्थापनीय 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 प्रवेग काल प्रस्थान आवरण
ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ආවරණය වෙන ආවරණය වෙන වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වේ වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වේ හරි ඊළ දැන් ඔය මම ඔයාලට මේ පාඩම පොතේ සම්පූර්ණ ප්‍රස්තාරණි කතා කරේ අදාළ විභාගයේ ඉලක්ක කරන මාතෘකා ටික ඇසුරින් දැන් පොතේ අච්චාරුවක් වගේ ওই ටික තියෙනවා ඔයාලට මේ ටික ඉතාම ක්‍රමානුකූලව අදාළ මාතෘකාවේ මාතෘකාව මේක වෙනස අධ්‍යයනය කරන ගමන්ම තමයි මේ සමි මේ අදාළ ප්‍රස්තාර ටික අපි සාකච්ඡා කරේ තව අපිට ප්‍රස්තාර කීපයක් තියෙනවා ඊළඟ මාතෘකාව දාන්න एकाकार मंदनेन चलनेन वस्तुक प्रवेग काल प्रस्थान एकाकार मंदनेन चलनेन वस्तुक प्रवेग काल प्रस्थान एकाकार मंदनेन चलनेन वस्तुक प्रवेग काल प्रस्थान හරි දැන් ඔයාලා වගුවක් කරන්න ගන්න ඕනි අර කලින් වගේම කාලයයි ප්‍රවේගයයි මම පුතාලට කිව්වා ප්‍රවේගයේ අඩුවීමක් වෙන්න කියලා එහෙනම් ප්‍රවේගය අපි මෙතන 40 ගන්නු මෙතන 30 මෙතන 20 මෙතන 10 මෙතන 0 දැන් ඔය වගුව ඇඳ ගන්න දැන් ප්‍රශ්නයක් නැත හැමෝටම මම හිතනවා තේරෙනවා කියලා කාලයේ තමයි ප්‍රවේගයේ අඩුවීමක් අපිට තේරෙනවා ප්‍රවේගයේ අඩුවීමක් ඍණ තොරණයක් එහෙම නැත්නම් මන්දනයක් කියලා ගන්න මේ වගුව පිටපත් කරන්න ලස්සනට
තත්පර දින්නේ නම් හතරක් තියෙන්නේ සමාන කොටස් වලට මේක බෙදා ගන්න ඕනේ අපි රෝල් තියලා මෙන්න ප්‍රවේගය ප්‍රවේගයේ රේඛාව සමාන කොටස් වලට බෙදා ගන්න ඕනි දැන් ඔන්න අපේ දරුවෝ වරද්දන තනක් මම මේ කියන්න යන්නේ අපේ දරුවෝ වරද්දන තනක් මේ කියන්න යන්නේ ප්‍රවේගය 40 30 20 10 තියෙනකොට ළමයි කරන්නේ මෙතන 40 30 මේක අඩු වෙන්න දාන ඕන 40 30 20 10 බින්දුව. එහෙම දාන්න බෑ. අපිට දාන්න ඕනි මෙතන බින්දුව තියෙනවා නම් අනිවාර්යෙන් අපදාදානයක් ප්‍රස්තාවේ වගුව කොහොම තිබුණත් අපි දානවා 1 1 කියන්නේ පුතේ මෙතන 10 තියෙන්නේ 10 20 ගමු අපි 10 20 30 40. එහෙනම් වගුවේ අඩු වීම තිබුණත් අපදාදාල් නැහැ. අපි ප්‍රස්තාවේ රේඛාව හැමතිස්සෙම බින්දුව මෙතන තියෙනවා නම් ක්‍රමානුකූලව ඉහළට වැඩිවීමක් විය යුතුය. ඒ අනුව කාලයේ තත්පර බින්දුවක් එනකොට ප්‍රවේගය 40යි කියලා මෙන්න මෙතන ඛණ්ඩාංකයේ ලකුණු කරනවා. කාලයේ තත්පර එකක් එනකොට ප්‍රවේගය 30යි කියලා ඛණ්ඩාංකයේ ලකුණු කරනවා. තත්පර දෙකේදී 20යි. තත්පර තුනේදී 10යි. තත්පර හතරේදී නිශ්චලතාවයට පත් වෙන බින්දුව. මෙන්න ප්‍රස්තාරය මෙන්න රේඛාව මෙන්න මන්දණය ප්‍රවේග කාල වස්තාරයක පුතේ ඍණ තොරණයක් නැත්නම් මන්දණයක් අපි නිරූපණය කරන්නේ මෙන්න මේ විදිහට ප්‍රස්තාරයේ මත නියනවා අපි ඒකාකාර මන්දණේ කියලා ඒකාකාර මන්දණේ කියලා ප්‍රස්තාරයේ මත නියනවා ප්‍රස්තාරේ සම්පූර්ණයි. දැන් ඉමාසි කියවන්න පුතේ චුට්ටක් මාත්‍රකාවක් තියෙනවා. කලින් අපි දුවනේ විස්ථාපනය කියලා එකක්. කලින් ප්‍රස්තාරේ අර විස්ථාපනය කියලා කිව්වේ ප්‍රස්තාරේ විස්ථාපනය අන්නේ මාත්‍රකාව තමයි ආයතින්ද ලියන්න තියෙන්නේ. ඉමාසි පුළුවන් නේද පුතේ කියවන්න? සර් කොතනද? පුතේ දැන් අපි අර කලින් ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන වස්තුවක ප්‍රවේගකාල ප්‍රස්ථාරය යනවා නේ ඒ ප්‍රස්ථාරයට යටින්
විස්ථාපනීය ගණනය කරන්න කලින් විස්ථාපනීය ගණනය කිරීම කියලා මාතෘකාව දීවි. අන්න එතන අපි ලියන්න ඕනි ඒකාකාර මන්දනීය චලනයේන වස්තුවක කියලා විස්ථාපනය. අන්නේ මාතෘකාව පොඩ්ඩක් කියවන්න කලින් ලියපු එක. කලින් කීප එක දැන් කියනවද සර්? ඔව් පුතා දැන් කියවන්නකෝ මම ඒක වෙනස් කරලා කියන්නම් ඊට පස්සේ. ඒකාකාර ත්වරණයෙන් සරණය වෙන වස්තුවක ප්‍රවේගකාර ප්‍රස්ථාරය වර්ගඵලයේ සංඛ්‍යාත්මක අගයට සමාන වේ. ඒ වැදගත් එකනේ. විස්ථාපනය කියලා මාතෘකාවක් දුන්නා නේද පුතේ? සර් මං කට් වෙවි ආවේ මීට වහිනවා. රවින්දි මාතෘකාව ඔයා ලියාගත්තද? ඔව් සර්. කියන්න පුතේ. විස්ථාපනය සමානයි. ඒක නෙමෙයි සමීකරණය නෙමෙයි මාතෘකාව. මට නම් මතකයි මාතෘකාව මම මේ ඔයාලා හරියට ලියලාද කියලා බලන්න අහන්නේ. සෙතුමි පොඩ්ඩක් කියවන පුතේ සෙතුම්ලි. ඒකාකාර ත්‍රිවිධයෙන් චලනය වෙන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය අනුව විස්ථාපනය ගණනය කිරීම. අන්න හරි. අන්නේ මාතෘකාව තමයි අපිට ලියන්න තියෙන්නේ දැන්. ඒකාකාර මන්දනීය කියන වචනේ දාලා පුතේ ඔයාම කියවන්නේ ඒකාකාර මන්දනීය කියන වචනේ දාලා කට්ටියට මේ මාතෘකාව ලියා ගන්න පුළුවන් විදිහට එමෙට. ඒකාකාර මන්දනීයෙන් චලනය වෙන වස්තුවක ප්‍රවේග කාල වස්තු ප්‍රස්ථාරය අනුව ස්ථාපනය ගන්න කිරීම. ඕච්චියක් යනවා වගේ කියෝ ලියන්න බෑ තමයි. හිමීට පොඩ්ඩක් කියමු. ඒකාකාර මන්දනයෙන් චලනය වෙන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරය අනුව ස්ථාපනය ගණනය කිරීම. පුතා කොහෙද ගම? සෙතුම්ලි ඔයා ගම කොහෙද පුතේ? ඉස්කෝල පටන් ගත්තද ඔයාලට? නෑ සර්. ප්‍රයිමරි විතරයි. දැන් පුතේ මාතෘකාව ඔන්න කිව්වා හැමෝම ලියන්න ඇති. ඒකාකාර මන්දනීය චලනය වෙන වස්තුවක ඒකාකාර මන්දනීය චලනය වෙන වස්තුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරණය විස්ථාපනය ගණනය කිරීම. මේකේ ක්‍රම දෙකයි. එක ක්‍රමය පළමු ක්‍රමය. පළමු ක්‍රමය එක ක්‍රමය ප්‍රස්ථාරය ඇසුරින් ඒකෙත් අර වගේමයි ප්‍රස්ථාරයෙන් ආවරණය වෙනකොට සඳුරු කරගන්න ප්‍රස්ථාරයෙන් ආවරණය වෙනකොට සඳුරු කරගන්න විස්ථාපනය සමානයි. විස්ථාපනය සමානයි පුතේ ප්‍රස්ථාරයෙන් ආවරණය වෙනකොට සිය වර්ගඵලය කලින් ලියපු නිසා මම ලියන්නේ ප්‍රස්ථාරයෙන් ආවරණය වෙනකොට සිය වර්ගඵලය ප්‍රස්ථාරයෙන් ආවරණය වෙන ත්‍රිකෝණයක් ත්‍රිකෝණීය වර්ගඵලය එනම් භාගයයි pH මයි එන්නේ. අපට ලැබෙන 80ක්. එහෙනම් මන්දනී ගිහිල්ලා තියෙන විස්ථාපනයේ මීට 80යි කියලා උත්තරයක් එන්න ඕන.
ඊළඟට දෙක ක්‍රමය දෙක ක්‍රමය දෙක ක්‍රමය සමීකරණය අසුරින් සමීකරණය අසුරින් පුතේ දෙක ක්‍රමය සමීකරණය අසුරින් समीकरण अश्विन एक दाने मध्यक प्रवेगय मध्यक प्रवेगय बैठकिरीम कालय मेके मध्यक प्रवेगे गाने में प्रवेगे दिखें बेदला अतलिय काले तत्प्रातर अपने एत लबिनवा असुवाक मीटर समीकरण दान विभाग देने प्रस्ताव आवत अनिवार्य प्रस्ताव श्रीन होया पदवी निकम भावित कर पोटा किक मंग कराने पुते मंदने चलने वन वस्तु एकाकार मंदने चलने वन वस्तु सर माइक की ऑफ समान वी समान वी सर आई की आने को एकाकार मंदनेन चलने वन वस्तुओं का विस्थापन है एकाकार मंदनेन चलने वन वस्तुओं का विस्थापन है प्रवेग काल प्रस्तारेण आवरणेवन प्रवेग काल प्रस्तारेण आवरणेवन वर्गफले संख्यात्मक अगेट समानवी हरि पाठ में तो छोटी मात्रा का वाक्य तुरंत आती है ना आप ये का तीक्ष्ण निबंध कर काम हो उते सर एक छुट्टा का आई किया ना वो वैध का काम नहीं हर बनाने उते एक वैध का कारण एकाकार मंदने चलने में वस्तु के एकाकार मंदने चलने में वस्तु के विस्थापने प्रवेग काल प्रस्तारेन आवरणेवन वर्गफले प्रवेग काल प्रस्तारेन आवरणेवन वर्गफले संख्यात्मक अगेट समानवी संख्यात्मक अगेट समानवी
හරි අවසාන මාතෘකා පුතේ මේකේ ගුරුත්වජ තරණය ගුරුත්වජ තරණය හරි වරහන්නස්සනාන ජී අපරම් මේක ජීවණින් තමයි අපි සංකේතවත් කරන සිම්පල් ජීවණි ගුරුත්වජ තරණය गुरुत्वज तोरणे पुते मेके अभी गुरुत्वज तोरणे करने में गन कथा करना कोटे अपने वैधकत्व न मां गुरुत्वाकर्षण वाले गुरुत्वाकर्षण वाले वह ने हेमोम दाना गुरुत्वाकर्षण वाले गुरुत्वाकर्षण बल की हम वस्तु बल तमा गुरुत्वाकर्षण बल मेक कौद Albert Einstein. Albert Einstein. तब का उदाहरण ही. गुरुत्वाकर्षण बाले का उद्धो होया करनी तब का उदाहरण ही. Isaac Newton. Isaac Newton. बिनु एक मैसेज का दानो Isaac Newton किया था. न्यूटन तमाई गुरुत्वाकर्षण बलय सोयागन सर आइज़ैक न्यूटन तमाई गुरुत्वाकर्षण बलय सोयागन उदय अतटमा गुरुत्वाकर्षण बल विशेषा लोके विद्यात्मक जीवन विशेष मे संबंध मे विद्या संबंध गुरुत्वाकर्षण के पृथ्वी पृष्ठ मे पुलवटे अवकाशी बोहोमेदगे अपूर अवकाशीट मे अवकाशी मे पृथ्वी पृष्ठेट एदगनी अपूर्व हेकिया अभी उड बेटनवामट दहकिनवामट कौद एपल दहकारी अबे सी याद है ऐसा माय एप्पल का हक क्या तोड़ा हुआ है कि क्या होता है एप्पल के लिए कहाँ गए तो उधर तो बैठो नहीं आइज़ैक न्यूटन हाँ हरी पुत्र उन्नो ये कहाँ किंग गेडिया ගහකින් ගෙඩියක් ගිනියලා වැටෙනකොට ඇයි ඒක බිමට වැටෙන්නේ ඇයි මේක උඩට යන්න තිබුණනේ නැත්තම් මේක පා වෙන්න තිබුණනේ ඔය ප්‍රශ්න මත තමයි මේ ගුරුත්වාකර්ෂණ බලය හොයාගන්නේ එහෙනම් මේ අවකාශයේ තියෙන පුතේ වස්තුන් පොළවට ඇදගෙනීමේ බලයක් තමයි අපි කියන්නේ ගුරුත්වාකර්ෂණය කියලා හැබැයි මෙහෙමයි මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන හොඳට මතක තියාගන්න මේ කොටස ස්කන්ධය
බර ඔයාලා කතා කරන්න තියකින් ටිකක් පාඩම ඔයාලට අවශ්‍යයි මම කතා කරලා විනාඩි ගාණක් බලාගෙන හිටියොත් තමයි මට ආන්සර් එකක් ලැබෙන්නේ ඉතින් අනිත් පන්ති වල නම් දරුවන්ගෙන් ප්‍රශ්න අහපු ගමන් වැරදුනත් නිවැරදි වුණත් ඒගොල්ලෝ උත්තරයක් දෙනවා මෙතන ඉන්න කට්ටිය ටිකක් බයයි කතා කරන්න බයයි හැබැයි වහර ගෙදෙද්දි නම් නේද මට ඇහෙනවා කට්ටිය ගෙදෙද්දි කෑ ගන්න සද්දි නේද ආ ගෙදර ඉන්න මිනිස්සුන්ට කනක් ඇහෙන්නේ නැහැ ගෙදර ඉන්නකොට හැබැයි පන්තියේදී වචනයක් කතා කරන්නේ නැහැ බොහොම වාසනාවන්ත පන්ති නේද අපි ක්ලාස් වල ගියාම අපට ඉවරයක් නැහැ ළමයි කෑ ගහන්න එපා කියලා. ඉතින් මේ පන්තිය නම් ඒ අතින් බලපුවාම හරි වාසනාවන්ත හොඳ ළමයි ටිකක් නේද? නින්ද ගියා. හරි. දැන් අපි බලනවා මේ ස්කන්ධය බර කියන්නේ පැහැදිලිව දෙකක්. ඔය වෙනස දන්න කවුරුර ඉන්නවද මට ආන්සර් එකක් දෙන්න. ස්කන්ධේ බරේ වෙනස දන්නවා නම් චුට්ටක් ඉක්මන් කරන්න පුතේ. අදලත් පාඩම ඉවර කරන්න බැරි. ඔය මං කිව්වේ බොරු යන්නේ ප්‍රශ්නයක් අහලා විනාඩියක් විතර මම මෙතන හිටගෙන අහගෙන ඉන්න ඕනි ආන්සර් එක එනකන්. මොකද මේ මේ සයිබර් අවකාශයේ ඉන්නේ ටිකක් ඔයාලා කිව්වට ඉන්න වෙලාව යනවා නේද? හරි. මම්ම කියන්න නේද? මම්ම ප්‍රශ්න අහපන් මම උත්තර දීපන්. එහෙමනේ? ආ. එහෙමනම් මේ ස්කන්ධය කියන්නේ පුතේ වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය. ස්කන්ධය කියන්නේ වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය. මෙන්න ඉන්න වස්තුවක් මෙයාමයි මෙයාගේ බර කොච්චර ඇද්ද හිමාශි මම රවිදිකින් ඇහුවේ මෙයාගේ ස්කන්ධය හිමාශිකින් ඇහුවේ මෙයාගේ බර කිලෝ 40 රවින්දි උත්තරයක් තියෙනවද මෙයාගේ ස්කන්ධය කොච්චරයිද ග්‍රෑම් 40යි ග්‍රෑම් 40යි අන්න බලන්න උත්තර වෙනස් අවිනීතුව මෙයා බෝ ප්ලාස්ටික් බෝනික් එක කියලා හිමාසීතුව මෙයා හොඳ මෙයා හොඳ මිනිස්සෙක් කියලා නේද බලන්නක දෙන්නගේ උත්තර දෙකේ වෙනස පුතේ මෙහෙමයි දෙන්නගේ උත්තර දැන් අපි අහුවාම මේ ස්කන්ධේ ප්‍රකාශ කරන්නේ ස්කන්ධේ ප්‍රකාශ කරන්නේ කිලෝග්‍රෑම් වලින් ග්‍රෑම්වලින් ප්‍රකාශ කරන්නත් පුළුවන් සම්මතයක තියෙන නිසා මම කියනවා ස්කන්ධය ප්‍රකාශ කරන්නේ කිලෝග්‍රෑම් වලින් එහෙනම් ස්කන්ධය කියන්නේ මෙයාගේ තියෙන පදාර්ථ ප්‍රමාණය මොගේ තියෙන පදාර්ථ ප්‍රමාණය තමයි ස්කන්ධය කියලා කියන්නේ මොනවද මෙයාගේ පදාර්ථ ගත්තාම ඝන පදාර්ථ තියෙනවා අස්ථි පේශියම ගත්තාම ඔළුපට්ට ඒව ඔක්කොම ඝන පදාර්ථ ඊළඟ ද්‍රව පදාර්ථ තියෙනවා රුධිරය තියෙනවා මෙයාගේ ඇඟේ රුධිරය තුළ ජලය තියෙනවා ඊළඟ මුත්‍ර වගේ දේවල් අලංගු වෙනවා එහෙනම් මේක තුළ ද්‍රව පදාර්ථ තියෙනවා වායු පදාර්ථ පිණිය ගව තියෙනවා ඇයි උෂ්ම ගන්නකොට ආස්වාස ප්‍රස්වාස ජීව ක්‍රියාවල නිසා නිෂ්පාදනය වෙන වායු තියෙනවා මේ ඔක්කොගේම එකතුව ස්කන්ධය කියලා ගන්න පදාර්ථ ප්‍රමාණය එකතුව එහෙනම් මේ ස්කන්ධය පොළවේදී උඩට ගියත් කොහෙට ගියත් ස්කන්ධේ වෙනසක් වෙන්නේ නැහැ අඩු වැඩි වෙන්නේ නැහැ හැබැයි මේ බර කියන්නේ මතක තියාගන්න පුතේ බර මනින්නේ අපි නිව්ටන් වලදී කිලෝග්‍රෑම් නෙවෙයි බර ගණනය කරන්නේ නිව්ටන් වලදී එහෙනම්
මේ ස්කන්ධයක් බරක් බර දැන් බර කිව්වහම අදහස තමයි ගුරුත්වාකර්ෂණ බලය නිසා පොළවට ඇද ගන්නා බලය මේක මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පොළවට ඇද ගන්නා බලය තමයි බර කියලා කියන්නේ බර නිව්ටන් වලින් මනින් ඔය දෙක අතර වෙනස සංසන්දනය කරනවා ස්කන්ධයක් බරක් බවට පත් කර ගන්නකොට අපි හිතමු 70 වශයෙන්ම මුගේ බර කිලෝග්‍රෑම් 40යි ස්කන්ධය තමයි හැබැයි අපි ඕක එදිනෙදා විවහාරයේදී සමාජයේදී භාවිත කරන විදිය සම්පූර්ණයෙන් වැරදි මම අහනවා මෙතන ඉන්න කාගෙන් හරි පුතේ වාගේ බර කොච්චරයිද බර අහපු ගමන් ඔයාලා කියනවා කිලෝ 40යි කියලා නැත්තම් කියනවා කිලෝ 80යි කියලා අහපු ගමන් හැබැයි කිලෝ වලින් උත්තර දෙන ස්කන්ධය එහෙනම් අද මතක තියාගන්න පුතේ ඔයා බර ඇව්වාම දෙන්න ඕනි නිව්ටන්නේ හැබැයි සමාජයේ දෙක හරියන්නේ මේ අපේ සමාජ මේක වැරද්දලා තියෙන්නේ ස්කන්ධය තමා කිලෝග්‍රෑම් වලින් වල් දෙන්නේ නේද හැබැයි කවුරුත් ඔයගෙන් අහන්නේ ඔයගේ ස්කන්ධය කොච්චරයිද කියලා ඔයගේ බර අහන්නේ හැබැයි ස්කන්ධයේ බරක් බවට පත් කරගන්න කොට පුතේ මතක තියාගන්න අපි 10ෙන් වැඩි කරනවා 10ෙන් වැඩි කරලා නිව්ටන් වලින් උත්තරයක් දෙනවා ඇයි මේ 10ෙන් වැඩි කරන්නේ ගුරුත්වය ත්වරණය සමානයි පුතේ g සමානයි 10යි mc න දෙක ගුරුත්වය ත්වරණයෙන් වැඩි කරනවා එහෙනම් ඕනෑම ස්කන්ධයක් ස්කන්ධය හිතමුකෝ ග්‍රෑම් 40යි කිව්වනේ දැන් කලින් ග්‍රෑම් 40 ඒකත් නිව්ටන් බවට පත් කරන්න පුළුවන් හැබැයි කිලෝග්‍රෑම් 10ෙන් වැඩි කළාට ග්‍රෑම් අපිට 10ෙන් වැඩි කරන්න බෑ මේක කිලෝග්‍රෑම් කරන්න ඕනි 10ෙන් බෙදලා ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන 10ෙන් බෙදනවා වැඩි කරනවා 10ෙන් අන්න අපට ලැබෙනවා පුතේ ආන්සර් එකක් ඊට පස්සේ නිව්ටන් අගයක් එහෙනම් හැමෝම මතක තියාගන්න ඕනි ස්කන්ධයේ බරක් බවට පත් කරගන්නකොට ගුරුත්වජ ත්වරණයේ අගයෙන් වැඩි කරනවා එහෙනම් ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණය බර කියන්නේ පුතේ මතක තියාගන්න පොළවට ඇද ගන්නා බලය බර කියලා කියන්නේ බර කියන්නේ බලය නිසා නිව්ටන් වලින් අපි ගණනය කිරීමක් කරනවා ලියන්න අනුමාත්‍රකාවක් ගුරුත්වාකර්ෂණ බලය ගුරුත්වාකර්ෂණ බලය කියලා ලියන්න අනුමාත්‍රකාවක් ලියමු යටතේ වස්තුන් පොළවට ඇද ගන්නා බලය 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 ගුරුත්වාකර්ෂණ බලය ලෙස හඳුන්වයි ගුරුත්වාකර්ෂණ බලය ලෙස හඳුන්වයි ඊළඟ කාර්ෂ්ණමක් එක දාන පාට පැනකින් ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා ත්වරණය ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා ත්වරණය ගුරුත්වාකර්ෂණ බලය නිසා හටගන්නා ත්වරණය ගුරුත්වජ ත්වරණය ගුරුත්වජ ත්වරණය ලෙස හඳුන්වයි ගුරුත්වජ ත්වරණය ලෙස හඳුන්වයි පුතේ ඊළඟ ඉස්තමාක් එක ලියන්න වෙන පාට පැනකින් ලියන්න පොළව මතුපිට
පොළව මතුපිට වරහන් ඇතුලේ ලියන මොහොතු මට්ටමේදී මොහොතු මට්ටමේදී වරහන් වහන්න ගුරුත්වජ ත්වරණය සඳහා සාමාන්‍ය අගය गुरुत्वज तरने संदा सामान्य अगय गुरुत्वज तरने संदा सामान्य अगय उते एत्तम अगय मैं मेहमाई नामियाई दसम अट्टाई एमएस प्रीन देख की लगान सात्यम अगय दान अगय नामेस माटाई एमएस न देख ඊළඟ ඉෂ්ඨමාකේ දාන්න පුතේ මේක මේ අපි අධ්‍යනයේ පහසු සඳහා 10 ms ප්‍රින දෙක කියලා ගන්නවා කියලා ගන්න පහසු වෙන හැබැයි අත්තම වගේ මේක ඊළඟ කාර්යය දියන්න අධ්‍යනයේ පහසු සඳහා අධ්‍යනයේ පහසු සඳහා g g සමානයි මෙහෙම දාන අධ්‍යනයේ පහසු සඳහා ගුරුත්වජ ත්වරණය සඳහා අගය गुरुत्वज त्वरणे सन्दा अगय दहायाई एमएस ने देख दहायाई एमएस ने देख लेसे उदागानी උදේ හොඳට බලා ගන්න මේක තමයි වැදගත්ම කාරණේ මේ කතා කරලා අපිට අවසන් කරන්න පුළුවන් අපි වස්තුවක් පහළට වැටෙනකොට මොකක් හරි වස්තුවක් උඩ ඉඳන් පහළට වැටෙනකොට මේ වස්තුව පුතේ එන්නේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනවා වැටෙන්න වැටෙන්න ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනවා ඒ නිසා මේක සෑම තත්පරයක් පාසාම 9.8යි mvs එක එක ගානේ වැඩි වීමක් වෙනවා वस्तु උඩට යන්නේ 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 අන්න ප්‍රවේගයේ මේ යකින් අඩු වෙනවා ඒ නිසා ඉහළ නැගින වස්තුවක ඍණ නමේ සමාතයි මිශ්‍රණ එකක් විදිහට අපි ගන්නවා ඔන්න අවස්ථා දෙක පැහැදිලිව මතක තියාගන්න ඕනි ලියමු ඊළඟ කාරණය වස්තුවක් ඉහළ සිට පහළට වැටෙන විට වස්තුවක් इहल सीट पहाल वेटने विट वस्तु इहल सीट पहाल वेटने विट सेम तत्प्रया पासाम सेम तत्प्रया पासाम सेम तत्पर्य पासाम एहि प्रवेगे एहि प्रवेगे नमे दशम अटाई एमिशन एक नमे दशम अटाई एमिशन एक बैगिन वैडिवी बैगिन वैडिवी
වරහන්නස්සේ දාන්න ධන 9 සම ඩයිමෙන්ෂන් එක ඊළඟ ඉෂ්ට මාක වස්තුවක් සිනස්ව ඉහළ නැගින විට වස්තුවක් සිනස්ව ඉහළ නැගින විට වස්තුවක් සිනස්ව ඉහළ නැගින විට प्रवेगय प्रवेगय सैम तत्प्रय पासाम प्रवेगय सैम तत्प्रय पासाम प्रवेगीय सैम तत्प्रयक पासाम नमेंस माता ये मिश्रण एक बैगिन अडवी नमेंस माता ये मिश्रण एक बैगिन अडवी वराहनस दांड बदे रीना नमेंस माता ये मिश्रण एक देवनी को පෙරලගන්න 16 වෙනි පාඩම පුතේ තියෙනවා පිටු අංක 100 පිටු අංක 100 කොළපාට කොටුවක් තියෙනවා ඕකට අපි කියන්නේ සක්‍රියතා ශ්‍රේණිය සක්‍රියතා ශ්‍රේණි මම ඊළඟ PDF එක වටිනා PDF එකක් ඊළඟ එකක් දානවා හැබැයි ඒට කලින් 18 වෙනි පාඩමට දාලා තියෙනවා PDF එකක් කාර්ය බලය හා ජවය කියලා පාඩම මේක අනිවාර්යෙන් PDF එක ගන්න ඊළඟ දවසේ මොකද දවසෙන් පාඩම ඉවර කරන්න පුළුවන් PDF එකේ මේකේ වැඩ කරපු ගමන් අපි 16 වෙනි පාඩම මේ අමාරු පාඩම් ටික බල බල අපි ඉවර කරන්නේ ඒ නිසා මේ කියන සක්‍රිය ගොඩක් අය කිව්වා මේ පාඩම කරන්න ඕනි කියලා මොකද මේක තුල ගොඩක් ලොකු විශේෂ නිර්දේශයක් තියෙනවා වායු වර්ග නිෂ්පාදනය මේවා තියෙනවා ඒ නිසා මේකේ වැදගත්ම කාරණයක් සක්‍රියතා ශ්‍රේණිය මේ සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කරගන්න ඕනි මේක පාඩම් කරද්දී ඔයාලට ගැටලු කීපයක් කි මේ සංකේත අපි දන්නේ නැහෙනි සංකේත අපි දන්නේ නැහෙනි කියලා ඒ නිසා පෙන්සලෙන් ඔතනම හරි ගමන් නැහැ ලියා ගන්න නැත්නම් කටුවට කොලේක ලියා ගන්න මම මේ පැත්තෙන් දිනනවා මෙන්න මේ ටික තියෙනවා. ඔතන හයිඩ්‍රජන් නම් මේකට අදාළ එකක් නෙවෙයි. නමුත් ලෝහ සංසන්දනය සඳහා හයිඩ්‍රජන් දාලා තියෙනවා.
හයිඩ්‍රජන් එන්ට එන්ට වෙනකල් 9ක් තියෙනවා 1 2 3 4 5 6 7 8 9ක් මෙතෙන් පල්ලෙහා තියෙනවා 5ක් ඔක්කොම හයිඩ්‍රජන් එක 15යි මේකේ තියෙන්නේ සක්‍රියතා ශ්‍රේණි දන්නේ නැති ඒවා ලියා ගන්න මම මේ දැන් කියනකොට මෙන්න මෙයා K අකුරෙන් අදහස් කරන්නේ පොටෑසියම් එයාගේ ලතින් නම කේලියම් දන්නේ නැව දියන්න ඕනේ දෙවනි එක්කෙනා සෝඩියම් ලතින් නම නේට්‍රියම් ඒ ලතින් නම ඇසුරෙන් තමයි සංකේතය හැදිලා තියෙන්නේ තුන කැල්සියම් හතරක් දන්නවා මැග්නීසියම් පහ ඇලුමිනියම් හය සින්ක් මෙන්න මෙයාට අපි කියන්නේ අයන් Fe මෙයා අපිට හම්බ වෙන්නේ නැහැ නේ පුතේ Fe කියන කෙනා අයන් ඇලෙයිරක් දාලා යකඩ කියලා කියන්නේ මෙයාගේ ලතින් නම ෆෙරම් ලතින් නම ෆෙරම් ලතින් නම ඇසුරෙන් තමයි සංකේතය ඇදලා තියෙන්නේ මේ ඊළඟට ඉන්න කෙනා ටින් කියලා අපි කියන්නේ S අකුරක් ආවට මෙයාට කියන්නේ ටින් කියලා S N ටින් ටියන්න බිඳුව ටින් නෙමෙයි ටියන්න අල්නන ටින් ආ ටින් කියන්නේ ස්ටෑනියම් ලතින් භාෂාවෙන් ස්ටෑනියම් ඔය පොතේ නෑ ඉන්සල් ලියා ගන්න වෙයි ඊළඟට මෙයාට අපි කියන්නේ පුතේ ලෙඩ් කියලා ලෙඩ් ඉංග්‍රීසි වලින් මෙයාට ලෙඩ් කියලා කියනවා හැබැයි මෙයාට සිංහලෙන් අපි කියන්නේ ඊයම් කියලා ඊයම් ලතින් භාෂාවෙන් මෙයාට අපි කියනවා ප්ලම්බම් කියලා ඒ අනුව තමයි සංකේතය ඇවිල්ලා ප්ලම්බම් ප්ලම්බම් ඊළඟ මෙයා හයිඩ්‍රජන් මෙයාට අපි කියන්නේ කොපර් කියලානේ ඒක දන්නවා අපි කොපර් හැබැයි මෙයාට සිංහලෙන් කියනවා තඹ කියලා තඹ හැබැයි ලතින් භාෂාවෙන් සංකේතය ඇවිල්ලා කියුප්‍රම් කියලා ලතින් භාෂාවෙන් සංකේතය හැදෙනවා කියුප්‍රම් කියලා කියුප්‍රම් කියලා මේ HG ඒ කියන්නේ මර්කරි 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 කියන්නේ රසදිය වලට මර්කරි කියන්නේ රසදිය හැබැයි ලතින් භාෂාවෙන් සංකේතය හැදෙන්නේ හයිඩ්‍රෝගයිරම් 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 ඊළඟට ඉන්නා AG AG කියන්නේ පුතේ සිල්වර් 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 කියන්නේ මේ සිල්වර් අංකල් එම නෙවෙයි සිල්වර් එයා සිංහලෙන් අපි ක්‍රිති කියලා කියන්නේ ක්‍රිති මම වටිනා ඉතාලම ගොඩක් වැදගත් මේක විභාගෙදී ඉලක්කගත ප්‍රශ්නයක් සක්‍රියතාව ශ්‍රේණියෙන් අහනවා හැම අවුරුද්දකම අහලා තියෙනවා පුතේ ඒ නිසා මේවා අත්‍යවශ්‍යයි AG සිල්වර් අපි සිංහලෙන් ක්‍රිති කියනවා එයාගේ ලතින් නම ආජන්ටම් 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 ඊළඟට ඉන්නේ PT 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 කියන්නේ ප්ලැටිනම් වල රත්තරන් වලට වඩා වටින ලෝහයක් තමයි මේ ප්ලැටිනම් කියන්නේ ප්ලැටිනම් ඊටම දුර්ලභයි ප්ලැටිනම් අවසානයේ ඉන්න කෙනාට අපි කියන්නේ ගෝල්ඩ් gold සිංහලෙන් රත්රන් කියනවා සිංහලෙන් රත්රන් කියනවා හැබැයි ලතින් නමෙන් තමයි සංකේතය හැදෙන්නේ ලතින් නම අවුරම් ලතින් නම අවුරම් හරි පුතාල ලබන් සති එනකොට හැමෝම ආවර්තිතවක මුල්දම 20 පාඩම් කරගන්න සක්‍රියතා ශ්‍රේණිය මේක සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කරගන්නේ අපි ලතින් නම තියෙන ඒවා ලතින් නම අවශ්‍ය නැත්නම් මේවට ලතින් නමයි සාමාන්‍ය නමයි එහෙම කියන්න එපා පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් යකඩින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් මර්කරි සිල්ව ප්ලැටිනම් අවුරම් ඔය විදිහට ශ්‍රේණිය කියන්න පුළුවන් වෙන්න ඕනි මම ওই විස්තර ටික ඔක්කොම දුන්නේ ඔයාලා නැත්නම් එක්කෙනෙක් සමහර අය මේ පොටෑසියම් කියන එක කේලියම් කියලා එතකොට අනිත් අයට හොල්මන් වගේ ඊළඟට මෙතන කොපර් කියන කියුප්‍රම් කියන නැත්නම් කොපර් කියන තඹ කියන එහෙම එපා මේකට අපි භාවිත කරන සම්මත ක්‍රමය අනුව පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇලුමිනියම් සින්ක් යකඩ ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් මර්කරි සිල්වර් ප්ලැටිනම් අවුරම් ඔය විදිහට නැත්නම් ගෝල්ඩ්
අපි එක ක්‍රමයකින් මේ ටික මතක තියාගමු හරි එහෙනම් පුතේ මොකද කල් වේලාව ගිහිලා තියෙන අපේ 11 වසර පන්ති ආරම්භ කිරීම නියමිතයි සියලු දෙනාට පුතේ ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි